ඉතින් අයබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද ජොබ් ගයි ශ්‍රී ලංකා channel එකට නැවතත් අදත් අපි ඔයාලට කාර්යාල සහායක කළමනාකරණ සහකාරය ඇතුළු රජයේ රැකියා කිහිපයක් පිළිබඳ විස්තර ගෙන එන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ පිළිබඳ විස්තර අපි දැන් එකින් එක සලකලා බලමු. ඉතින් මුලින්ම මතක් කරන්න ඔයාලට අපගේ අලුත්ම සේවා ගැන මයි ජොබ් ගයිඩ් සේවාවට ඔයාලට පුළුවන් නොමිලේ ලියාපදිංචි වීමෙන් මේකෙන් ප්‍රතිලාභ ලබා ගන්න. එහිදී නවතම රජයේ රැකියා හා සම්බන්ධ විස්තරත් අයිතුන් පස් සහ අනිකුත් විස්තර ඔයාලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම රැකියා වලට සුසුකම් ලැබීමට අවශ්‍ය කරන පාඨමාලා විස්තර සහ අනිකුත් අදාළ විභාග ප්‍රශ්න පත්‍ර සහ සටහන් ලබා ගැනීම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම රජයේ රැකියා සඳහා අභ්‍යන්තර විභාග තොරතුරු සහ අයිතුන්පත් විභාග ප්‍රශ්න පත්‍ර සටහන් වැනි විස්තරත් ඔයාලට ඒ ඔස්සේ ලබා ගැනීමට අපි ඉදිරියේදී කටයුතු සලස්වනවා කියලා මෙහිදී මතක් කරන්න ඕනේ. ඒ සඳහා රෙජිස්ටර් වෙන්න කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම අපගේ නවතම WhatsApp group එක සහ Telegram group එකට ඔයාලට join වෙන්න පුළුවන්. මේ පිළිබඳ link අපි මේ video එකේ පහළ description එකේ ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ සමගත් එක් වෙන්න කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරලා තියෙනවා. ඉතින් අපි අද මුලින්ම ගෙන එන office assistant එහෙම නැත්නම් කාර්යාල සහායක රජයේ රැකියාවක් සඳහා වෙන විස්තරයි. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුසුකම් අවශ්‍යයෙන් සඳහන් කරලා තියෙන අපස සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වීම පමණයි. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වී තියෙන සියලුම පුද්ගලයන් සඳහා අයිතිපත් වීම කිරීම හැකියාව මෙහිදී ලැබෙන නිසා විශාල පිරිසක් සඳහා අයිතිපත් වීම කිරීම හැකියාව මේ තනතුරු සඳහා හිමි වෙනවා කියලා මෙහිදී මතක් කරන්න ඕනේ. ඊළඟට තනතුරු වෙන්නේ කළමනාකරණ සහකාර තනතුරු එහෙම නැත්නම් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තනතුරු සඳහා තමයි අයිතිපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් වශයෙන් එක් වරදි විෂය හයක් සමත් වීම සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී විෂය හතරකට සී සාමාර්ථ තියෙන්න ඕනේ. ඒ සී සාමාර්ථ හතර ඇතුළත භාෂාව සහ ගණිතය සඳහාත් සී සාමාර්ථ තිබිය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඕනෑම විෂය ධාරාවක් යටතේ ඔයාලට පුළුවන් උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වෙලා තියෙනවා නම් මේ සඳහා අයිතිපත් වීම කිරීමේ හැකියාව ලබා ගන්න. ඉතින් මේකේන සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහා මේ සඳහා වන අයිතිපත් වීම කිරීමේ හැකියාවත් ලබා ගැනීමට. ඊළඟට තනතුර හරියට සඳහන් කරලා තියෙනවා සුපර්වයිසර් එහෙම නැත්නම් ටෙක්නිකල් ඔෆිසර් වැඩ පරීක්ෂණ එහෙම නැත්නම් තාක්ෂණ නිලධාරි තනතුර සඳහා තමයි අයිතිපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදී සුසුකම් වශයෙන් සලකලා බලලා තියෙනවා ජාතික වෘත්තීය සුසුකම් පහ මට්ටමට නොඅඩු පාඨමාලාවක් හෝ ජාතික තාක්ෂණ සහතිකය NCCT සිවිල් කියන පාඨමාලාව අදාළලා ඊට අමතරව අවුරුදු දෙකක ශ්‍රේෂ්ඨ ඵල පුරුද්දක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ තනතුර සඳහා අයිතිපත් කිරීම සිදු කරගන්න. ඊළඟට තනතුර වශයෙන් සඳහන් කරලා තියෙනවා ප්‍රමාණ සමීක්ෂණ කොන්ටිටි සර්වේ නන් ග්‍රැජුවේට් ඉගෙන උපාධි නවන ප්‍රමාණ සමීක්ෂණය සම්බදා ගැනීම සඳහා තමයි අදුප්පත් කඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදීත් ජාතික වෘත්තීය සුසුකම් NEU පහේ මට්ටමට නොඅඩු පාඨමාලාවක් වල හදාර තිබීම හෝ ජාතික තාක්ෂණ සහතිකය NCT QS කියන පාඨමාලාව හදාරලා තිබීම සහ අවුරුදු දෙකක ශ්‍රේෂ්ඨ ඵල පුරුද්දක් තියෙන නම් අදුප්පත් වීම කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට තනතුර කඳවීම තියෙන තනතුර තමයි ප්‍රමාණ සමීක්ෂණ ග්‍රැජුවේට් එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලාව සඳහා රැකියාව සඳහා අයිතිපත් කැඳවීම සිදු කරලා තියෙනවා. එහෙදි ඔයාලා උපාධි පාඨමාලාවක් අදාළ තියෙන ඕන ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින්. එහෙදි ඊට අමතරව වසරක අවම ඵල පුරුද්දක් ඔයාලා ක්ෂේත්‍රයේ තියෙන්න ඕනේ මේ සඳහා අයිතිපත් වීම කිරීමට කියලා මෙහෙදි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලා ජාතික වෘත්තීය සුසුකම් හත මට්ටමට උනුවඩු පාඨමාලාවක් උපාධි පාඨමාලාවක් ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයෙන් හදාරලා අවම වශයෙන් වසර එකක ඵල පුරුද්දක් තියෙනවා අයිතිපත් වීම කිරීමේ හැකියාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා ජාතික වෘත්තීය සුසුකම් පහ මට්ටමට උනුවඩු පාඨමාලාවක් හදාරලා තිබීම හෝ NCT පාඨමාලාව සමග වසර 11ක ඵල පුරුද්දක් තියෙනවා නම් ඔයාලට කෙලින්ම මේ සඳහා අයිතිපත් වීම කිරීමේ හැකියාව ලබා දෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අයිතිපත් සකස් කිරීම කෙසේද කියලා. මේ සඳහා වෙන එක් එක් තනතුර සඳහා සුසු අයිතිපත් පිළිබඳ විස්තර අයිතිපත් ලබා ගැනීම සඳහා link එක අපි මේ video එකේ පහළ description එකේ ලබා දෙලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහලා ඔයාලට පුළුවන් මේ සඳහා එක ඕපන් කරලා ඒක අයිතිපත ඩවුන්ලෝඩ් කරගෙනම සිදු කරගන්න. ඉතින් ඊළඟට අයිතිපත් වීම ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මිස මතක් කරනවා අයිතිපත් වීම ලියාපදිංචි තැපැල් තමයි සිදු කරන්න ඕනේ. මේ දිනවල තැපැල් කාර්යාල විවෘත පවතින නිසා ඔයාලට පුළුවන් මේ සඳහා අයිතිපත් වීම කිරීම සිදු කරගන්න. ඔයාලා අපි ලබා දීලා තියෙන අයිතිපත සමග ඔයාලගේ CV එකක් හා අදාළ සහතික පිටපත් ඔයාලා ලියාපදිංචි තැපැල්ෙන් එවීම සිදු කරගන්න ඕනේ. මේ කියන ලිපිනයට Director General National Building Research Organization 9991 Javat Road Colombo 5 කියන ඒ ලිපිනයට ඔයාලට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න අවසාන දින වෙන 2021 සැප්තැම්බර් මාසේ 9 වෙනිදාට ප්‍රථම තමයි ඔයාලා ආයුධපත යොමු කරන්න ඕනේ. එවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවර ආයුධ කරන තනතුරු අනිවාර්යම සඳහන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා දැනටමත් රාජ්‍ය සේවය කටයුතු කරන පුද්ගලයා නම් අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානියන් මගින් අදාළ ආයුධපත ස්ථානයේ රැකියාවෙන් ඉවත් වීමට අදාළ සහතිකය ඔයාලා ලබාගෙන
අයිතුම්පත් යොමු කරන්න ඕන කියලා මේදී මතක් කරන්න ඕනේ.